අද මං ආවා හිඟුරක්ගොඩ නගරයට. මොකද මේ ගොවියනු මෙහෙ ඉන්නේ. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කිව්වා. රජකමට සුදුසුද? අම්මට සිරි වෙන්න නේද ගූපෝර දීලා කෙරුවේ? ඒ ගැන කතාව අහන්න බලමුකෝ. අනුර සහෝදර එනවනේ දැන් හිඟුරක්ගොඩ ටවුන් එකට, ගොවි සමුළුවට. දැවන්ත සමුළුවක් තියෙනවා. සෙනග කියන්නේ ඉතින් කොහමද සෙනග කියලා මම ඔයගලට පෙන්නන්නම් කොහේ නම්. අපි යමු ඒ පැත්තට. එනවා අනාගත ජනාධිපතිතුමානේ, ඒ නිසා SDF එකේ විශේෂ ආරක්ෂාවක් දාලා තියෙනවා. ගිරවුන්ගෙන් මේ හානිය නෙමෙයි, හානිය නෙමෙයි, බල්ලන්ගේ හානිය. බල්ලු ගෑන් කන්න ගත්තා. ඔව්, ඇයි අර ජරාවනි කාන්තරේ ගකට ගම්යෙන් ඉන්න බල්ලු ටික එනවා. කුඹුරු කන්න, මී කන්න. ඒ තරම් කාල කන්නේ මිනිස්සු ටිකක් මුන්. ඒ තරම් තේරෙන්නේ නැහැ මුන්. හිඟුරක්ගොඩ ගොවි සමුළුව සවස 3ට තමයි ආරම්භ වෙන්නේ. ස්ටේජ් එක අයිනෙන් දැන් පුටු ටිකක් දාගෙන යනවා. දැන් මේ හරියට පුටු පුරවනවා. පුටු 12000ක් විතර දාන්න තමයි සූදානම් වෙන්නේ. මේ ස්ටේජ් එකට කෙරෝලෙන් තමයි අර පුටු ටික දාලා තියෙන්නේ. මේ ඔක්කොටම පුටු වැටෙනවා. පුටු වැටෙනවා. ගොවියට තියෙන ප්‍රශ්න කොළඹ ඉන්න අපි දන්නේ නැහනේ. ගොවියට තියෙන ප්‍රශ්න අපිට මතකනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ ගොවියගේ ප්‍රශ්න විසඳන්න හැදුවා. පොර දුන්න ප්‍රශ්නේ. මේ ගොවි මහත්තයෙක් ඉන්නවා. මොකද්ද ඔබතුමාගේ නම සහෝදරයා? ආ ඔව්. මොකද මේ ගොවියට තියෙන ගැටලු මොනවද? ජීවත් වෙන්නේ නේ. පොර ප්‍රශ්නේ. පොර ප්‍රශ්න මාකට් කියලා ගන්නවා. පොර ප්‍රශ්න රජයේ සහනාගාර දෙනවා කියද? සල්ලි දෙනවා කියද? සිටියස් අපිට දෙන්නේ ලැබිලා නැහැ. ඉතින් අපි බොහොම දුකසේ තමයි අපි ගොවිතැන අපි කරගෙන ඉන්නේ. ඔව්. අර කාබනික වගාව කියලා එකක් ආරම්භ කරන්න මෙහෙට මෙහෙටත් ඒක බලපෑවද? ඔව්, ඒක ගලින්ම බලපෑවා. මොකද හේතුව අපි ආවේනික විද්‍ය පොර තමයි ගුරියා මල පොර. මේ රසායනික පොර. ඔව්. ඒකට ඒවා මේ මහකොළෝට ඒවා තමයි ආවේනික. මේ හුරුදු වෙලා තියෙන. හුරුදු එතකොට ඉතින් අපිට අර කාබනික පොරවට යන්න අපිට කාලයක් නෑ. කාලයක් යනවා මේ හුරුදු වෙලා. මේ හුරු වෙන්න බලෝ හුරු කරගන්න. ඉතින් ගෝවිය ජනිකව මේ වෙන් කරන්නේ හුරු පාස්ව ගන්න තමයි ගෝවිය උත්සාහ කරන්නේ. මොකද කොහමාරෙන් ජීවත් අසුචි පෝර අරමේ මෙහෙටත් ආවද? ඔව්, මෙහෙටත් ආවනේ. අසුචි මේ කීනෙන් අර මේ පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගන්න. ඒ වගේ මේ ජරාව මෙහා කාවා. ඉතින් බල්ලුත් ගොයන් කෑවනේ අන්තිමට. මොකක් අන්තිමට බල්ලුත් ගොයන් කාපු යුගයක් තිබුණානේ. හරක් නේ ගොයන් කන්නේ. ඔව්, හරක් තමයි. ඉතින් මේක මචං බල්ලු ගොයන් කෑවා. ඔව්, බල්ලු ගොයන් කෑවා. ඒ බල්ලු ගොයන් කන්නේ කොහොමද? බල්ලු ගොයන් කන්නේ ඇයි මේ වෙන රකවුලෙන් ගිහින් අපි අසුචිනේ ගැව්වේ කුමරෝ? ඒක ඔයගොල්ලෝ ඉතින් අපි දන්නේ නැහැ නේ. මේක රහණික බෝරක්. මේක ගියර බෝරක් කියලා නේ අපිට දුන්නේ. ඉතින් අපි ගහලා ඉන්නේ. ඉතින් පොසිටිව් බල්ලු ගැලුවා. ඒකේ ගල්කට බල්ලු ඇදින් ගොයන් කෑවා. අපිට උනේ බල්ලු ටික පන්නන්න මේ ඔක්කොට මිච්චල. මොකද අනේ කුරුල්ල පන්නන්න නින්නේ පපේ බදාලා තියෙන්නේ. ඔව්, ඒක පම්බෝ ඇදුවා. අපි ගිරව් කුරුල්ල පරිවිය. ඒකේ සතුනේ ඒකට පන්නන්න. ඔසේ පස්සේ අපිට උනා දැන් ගිරව්ගෙන් මේ හානිය නෙමෙයි, හානිය නෙමෙයි, බල්ලන්ගේ හානිය. බල්ලු ගොයන් කන්න ගත්තා. ඔව්, ඇයි අර ජරාවනි කාන්තරේ ගකට ගම්යෙන් ඉන්න බල්ලු ටික එනවා. කුඹුරු කන්න, මී කන්න. ඒ තරම් කාල කන්නේ මිනිස්සු ටිකක් මුන්. ඒ තරම් තේරෙන්නේ නැහැ මුන්ට. තේරෙන්නේ කම නෙවෙයි මාත්‍යෝ සාදී වමනාවක් නැති කරා. ගොවිය ගොඩ ගන්න අහිංසක මිනිහට මේ වගේ දෙයක් කරන්න මේ අහිංසක ගොවිය ගොඩ ගන්න ඕන. මේ ලක්ෂයට සියලු සෞඛ්‍යාසක ලබා දෙන්න ඕන කියන අකීමක් ඒකනේ. ඩඩ්ලි සිරිසේන කොමාරි ගොඩ යනවා. ඔව්, ඒගොල්ලෝ ගොඩ යනවා. ඔව්, අපිට හුලක්. ඔව්, ඩඩ්ලිල වගා කරන්නේ නැහැ නේ. නෑ නෑ නෑ, ඒගොල්ලෝ කොමුලක් ලොකුවක් හරි විදලා හරි කමන්න ගොවිය ගන්න වීටි ගනින් තුට්ටු දෙකට ගන්නවා. ඔව්, ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේ සහෝදරු දැන් තේපුණ වෙලාව. ඉතින් මේ බේරෝ නේද? දැඩි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා.
දැයිති මේ හොඳයි නේද මේ MPP එකට මාලිමාවට ගොඩක් හොඳයි මේ පැත්ත හොඳටම හොඳයි අද මුළු ලංකාවම මේ ජනතාවගේ තුනෙන් එකකට වැඩි ජනතාවක් මේ MPP එකට එක විදිහට ඒක මේ ගිහිල්ලා ජනතාව දීපල් කියලා මේ බලපෑම් කරලා නෙන්නේ ඔව් ඒක කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා මොකද කිව්වේ තුනෙන් කීයක්ද තුනෙන් දෙකක් ආ තුනෙන් දෙකක් මට වුණ ඉස්සෙල්ලා තුනෙන් එකක් වගේ ආවුනේ තුනෙන් දෙකක් දැන් මේ පළාත බැලුවොත් ඔය කියන්නේ පවුල් පිටින් එක රාසි වෙන්නේ ඔව් දැන් මේවට එනකොට බස් වලට කියන්නේ කීයක්වත් දෙන්නේ නැහැ නේ මේ මීටින් වලට එනකොට සත පහක්වත් දෙන්නේ නැහැ මේ තරුණයෝ වැඩ කරන්නේ ඔක්කොම නොවිලේ ඔව් දැන් බස් ලක්ුණත් බස් වල කරන්නේ නොමිලේ ඔක්කොම මේ මගේ ප්‍රහාණය කරන්නේ ඔක්කොම නොමිලේ නොමිලේ නේ ඔව් මේ මේ කියන්නේ රජේ මේ වාහන නෙමෙයි මේ රජේ වාහන නෙමෙයි මිනිසුන්ට පුදුමයි මෙච්චර කැපකිරීම කරන මිනිස්සු ඉන්නවද කියලා. දැන් අපෙනුත් තානවා කීයක් හරි දෙනවද කියලා මේවට එනවට. අපිත් මේ කැපකිරීම කරගෙන නැවතෙන් නැව ඉඳලා එන්නේ. අපිටත් ඕනේ මේක වෙනස් කරන්න තමයි සහෝදරයා. අපිටත් කන්නේ වෙනස දැනලා තමයි අපි මේ ඉදිරිපත් වෙලා. ඉදිරිපත් වෙලාදී. මේ අකුන්ත කාරණේ කියන්නේ අපි දරුවන්ට දරුවෝ වෙනුවෙන් මේක කරනවා තමයි කියන්නේ අපි තව ටික කාලයක් අපි ජීවත් ජීවත් වෙන්නේ නේ හරි. උඩු ලෝඩ් එකක් බානවා දෙවන්ත ග්‍රවුන්ඩ් එකක් මේක පුරවනවා කියන්නේ ලේසි නෑ මේ ලොකු ජනගහනයකුත් නෑනේ ලේසි නැති වුණාට කරනවා කට්ටිය තේබනවා ඒක පොළලයි අබම් බම් බම් මෙන්න මේ වෙනකොට අපිට පේනවා ඇති කොහමද කියලා සලස්ම උඩු තියෙනවා උඩු 12000ක් 15000කට වඩා වැඩි පිරිත් වැඩි කොටසක් තමයි දාන්න හදන්නේ දැන් මේ වෙනවා වෙනකොට දැන් එකයි කාලට විතර ඇති හවස 3ට තමයි රැලිය පටන් ගන්න මේ දෙවන්ත රැලියක් මාලිමාවේ දෙවන්ත රැලිය මාලිමාවේ ගොවි රැලිය තමත් සහෝදරරු සුව කැමැත්තෙන් වැඩේ කරමින් ඉන්නවා. දැන් ඔබේ ප්‍රදේශෙත් හිට අනිද්ද පටන් ගන්නවා. ඔබ දායකත්වය දෙන්න ඕන. මොකද මේක රටේ වැඩක්. හිටක් තියෙන්නේ අපිට. හිටක් තියෙන්න ඕන අපිට. අපිට රටක් තියෙන්න ඕන. ඒ නිසා තමයි අපිත් ඇවිල්ලා ඉන්නේ. හෙටක් තියෙන්නේ ඔබටයි අපටයි හෙටක් තියෙන්නේ රටටයි ඔබටයි අපි දැන් මෙහෙම කිව්වොත් ඇත්තටම මිනිසුන්ගේ ජීවන බල වැඩි වෙනවා අපේ හුස්ම හිර වෙනවා කන්න බොන්න විදියක් නැහැ ජන ජීවිතේම වෙනසෙනවා මේ කිසිම කරදරයක් නැතුව මේ ගොවි රජවරු හිටිය පළාතක් තමයි මේ හිඟුරක්ගොඩ කියන්නේ අපි දැන් කතා කරන්නේ හිඟුරක්ගොඩටත් ලංකාවටම කෙලවුනේ මේ ගෝඨාභයලාගේ කුප්ප වැඩේ නිසා කියන එක. ඒ නිසා අපි කියනවා තවත් ඡන්ද කල්දාමින් ගහන ගේම් කරන්න එපා. තක්කඩි නීති දමන්න එපා. ඒ නිසා අපි කියන්නේ ඔබලා කිසිම ගේන දෙයක් අපිට එපා. වහාම ඡන්දයක් තියපල්ලා එදාට පෙන්නන්නම් කියන එක තමයි. අපි කියන්නේ ගොබ්බ නීති අකුලගෙන මර්ධනයට පාර කපන්න එපා. මර්ධනයට පාර කපන්න එපා කියන එක තමයි කියන්නේ. ඒ වගේම ජනතාව දැන් අහගෙන ඉන්නේ තවත් බලන් ඉන්න බෑ බලන් ඉන්න බෑ ජන බලය ගොඩනගෙනවා ඒ නිසා සුනාමිය වගේ ජන බලය ගොඩනගෙනවා ගොඩනැගෙන නිසා තමයි අපි කියන්නේ සීළු දෙනාම එකතු වෙන්න සටනට එකතු වෙන්න මේක සටනක් කියන්නේ ජනතාවගේ සටනක් විකුණන්න දෙන්නේ නැහැ මාලිමාව ආවට පස්සේ මේ කිසි දෙයක් විකිනෙන්නෙත් නැහැ රනිල්ට උඹට ගොබ්බ රනිල්ට ආයි විකුණන්න දෙන්නෙත් නැහැ කියන එක තමයි කියන්නේ අපි අවසාන වශයෙන් කියනවා අපේ උළු පරපං හිර කරපං ඒ වගේ තමයි මදිනන්තව වෙඩි තියපං අපි ජනතාව වෙනුවෙන් පාරට බහිනවා එදත් බැස්සා අදත් බැස්සා මේ ඇවිල්ලා තියෙන්නේ ඒකට තමයි මොකද මේ අපිට ඕන උගලන්ට මොරාල් එක දෙන්න මොරාල් එක දීලා මේ ගමන යන්න මගෙත් මේ හරි අමාරුයි මගෙත් මේ කකුලේ අමාරු තියෙනවා ඒ ඔක්කොම අමාරු අපි වරගන්නවා
අපිට ඕන නායකෙක් ආපු දවසට. නායකෙක් කියන්නේ, නායකයා කියන්නේ අපේ සහෝදරයෙක්, රජෙක් නෙමෙයි, ගමේ කොල්ලෙක් රජ වෙන දවස. ජය වේවා.